සෙල් දෙනාටම සුබ මධ්‍යානයක් ඒවා. අද දෙනද විසේසෙම මට කියන්න තියන්නේ මේ මොහොේ රටේ සියලු දෙනාම මේ මොහොතේ රට තුලද සිදුවන දේශපාන ක්‍රියාකාරකම් දෙෙස ඉතා ම ඕනෑැකමින් බලං ඉන්න. බොහෝ දෙෙනෙක් අපනුත් පක්ෂයක්ක් විදියටට සීලංකා පොජ්්‍යාන පෙරමුන්නුත් අපේ අහන්නේ මේ මොහොතේ මොන මතිවර ඇද්ද යන්නේ. මොකදද අපේ පක්ෂේ තිීන්දු කිය එක ගැන තින් මං පැහැදිලි කිරීමක් කරන්න ඕන සහරයි අහනවා ඇයි මේ ජනාජිපතිවරණයක් වවස්ථානකූලව ජනාධපතිවරණයක් තියන්න ඕන මොහොත. ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණේ නායක ේයට ඇයි මහමැතිවරණයක් ඉල්ලන්නේ කියන එක කාරණය ගැන. ඉතින් හැමෝම කියන්නේ පහුගය අර්බුදේ වෙලාවේ හැටනම ලක්ෂේක ජනවර්මෙන් පත්වෙච්ච. ටබේ රාජපක්ෂ ජනාධිපත්තුමා ජනාධපති දුරේ අත්තැරල ගියයාම මහින්ද රාජපක්ෂ අපේ ආදරණය නායකයා අගමචි දුරේ ඇතැරිරයාම රට භාරගණ්ඩ ඒ මොේ රණනි ලික්්‍රම සිංහ වර්තමානය ජනාතිපත්තුමා ඉදිරිපත් වනා අනිකුත් සියලු දේශපාල නායකව ඔය අද කතා කරන ජනතාව යුක්ති පෙරමුණ ඒවාගේම සජිප්‍රේමදාස විපක්ෂනායකතුම ඇතුළ කණ්ඩයම වක්කම පැහරැඇරී වෙලායි වර්තමාන ජනාතිපතිවරයා ඒක්කම ාරගත්තා. එතුවට දැන් හැමෝම කියන්නේ විපක්ෂය එදා වගකිමින් පැනලගිහිල් අද කියන දේ තමයි. ජනවරමක් නැති ආණ්ඩුවක් තියෙන්නේ ඒකහින්ද මේ ආණ්ඩුව කරන දේවල් නීතියන්කුල නෑකෙරති අප ඒක නිසා තමයි ඉතා පැහැදිලූ මේ මොහොතේ මහමැතිවරණයකට යන්න කියලා අපි පක්ෂයක්කි දෙට යෝජාවක් කරේ. රටේ ජනතාවගේ මතේ මොකක්ද කියලා අපිට හරිටම ජනතය මොකද කියලා උරගා බලන්න ඕන නිසා තමයි. ික් දෙ කිවි හමතරට යන්ඩුන කියල වෙන කාරණයක් නිසානෙවෙයි. අපිට විජනතාව දේශපාල පක් කියනවනම් අපිට ජනමතයක් නෑගලලා ඇයිඒට ජතයයක් නම් බය මහතවරට යන අදැන් හැම. ද අපි මහමතරයක් කිල්ලුවම හැමෝම මහමැතිවරයක් ඉල්ල එකක ැ බියවෙලා තියන ඉතින් අපි න්න ඉතිහාසේ අපි ශ්‍රීලංකා දස් පක්ෂේ ඉන්න කාලයදලා මහින්ද රාජපක්ෂ අපේ අපේ නායකතුමා හැමවෙලා මැතිවරණ ජතාව ඉල්ලන්නලින් මතිර දීලා තියෙන ජනතාවගේ මතයක්ත් එක් වැඩ කරන්න පුුවන් ආ්ඩු හදාගරදි නෙමයි අපි මේේ හොතෙත් විශ්වාස කරන නතාවගේ මතයත් එක් ස්සරට යන්න පුුවන් ආණඩුව කදාගඩ පුුවන්නම් හොඳයි තිං අපි දන්න අ්‍යවස්ථාන කූලව ජනාධිපතිවරන තියෙනිසා ප්‍රමේ ජතිපති. ඒද මතවරන ගෙනක ගැන ඒවාගේ මම උත්තර දෙන්නවන මේ මහෝතේ රටේ විශාල කරු කාරණ සංඛ්‍යාවගෙන සාච්වාවවෙමින් තියනො. විසේස ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ඒවාගේ ජනත මියුක්ති පෙරමණේ නායකෝ කරන ප්‍රකාස අපි දක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මෛච්්‍රපාල සිරිසෙන නාධිපත්තුමා දැන් ආපව් අුත් රංගනකටමින් තියනෙන දැම් පාස්කු පහර කරේ කෞද කල එතුමා දන්න වගේල හිටපු ගවන් ඉදෙන් හරනගේ එතුමා ප්‍රකාශයක් කරමින් ඉන්න. ති මට ඉතාම සරලෝක කියන්න තියෙන්නේ මන්ත්‍රවරෙක්කි දියට අපි එතුමාගේ ඉතිහාසේ දන්න නිසා තමයි දෙදස්පාලය එතුමා ඇතෑරල අපි අලුත් පක්ෂයක් හදාගත්ේ. ම පලස්බ කාල පලස් න්තුර ්‍ර ලාලක දස් පක්ේ ම න්ත දර ඉන්න ගම ්‍ර න්ක දස් පක් ල්ලසන මෛත්‍රපාල සිරිසේනගේ නායකක් එක්ක වැඩරන්න බැරිනිසා අප ේතුමා ගැ දන්න නිසා ඒකගනිසා අප චරලබලවෙන්න ඇතුමා කරන ප්‍රකාස ගැන අද ඒතුමාට එතුමාගේ පක්ෂවත් ආරක්ෂා කරගන්න බැරිතැන්ට ඇල්ල තිෙන. ඒගේ මට මම කියන්න කැමති දැම පස්කු පහර ගැන අදටත්. පිට ඇගල්ල ික්කරන්නන්නේ එහෙම කට්ටිය ම දක්ක මාදසාකචාවල කතාකරමින් එනවා. හැබැයි යි කවුරුත් කතා කරන්නේ නැහැ මේ පාස්කුපහරය කරපු ජතතා යුක්ති පෙරමුණේ ජාතික ලයිස්තු හිටපු බ්්‍රහහින්ගේ පුත්තු දෙන්න මේ කරාගෙන කතාව කොතනගොත් අද උඩට එන්නේන.ඒ කතා කරන්න නෑ. ඒයිගේ කතා කරන්නටත් වැදිලා හරි මේක කොනක රාජපක්සුරු ැහවෙලා හිටයනම් මංිතන මේ මහාලොකූට කතා කරයි. ඇබැයි මේකගැෙනාද නිහෙඩුවෝතියෙන. එති කියන්න තියන්නේෙ රටේ ජනතාවට ජනතාාව මික්ති පරමුණේ ජාතිකලලායිස්තුවේ මන් අපපේක්ෂකයාගේ දරුව දෙන්න. රජපක්සුරු රජක කරන්ඩ ජීවිත පූජා කරා කියලා කාඩොත් ස්සාස කරවලක් ඇත්තරම මේකා අපේ විහිළු සසාගත දෙයක් විදයගනිසා ම විේසෙන් මතක් කරන්න ඕන ඔය ජනතාවයුක්ති පරුණණ නාකවුන්ට මේ රටේ ජාතික ආරක්ෂාව බිඳවට්ටන්ඩ මහින්ද රාජ පක්ස ප්‍රමුmuka අපේ ආණ්ඩුව එනායකෝ මේ රටේ ජාතික ආරක්ෂාව තහුරු කරලා තියනවා. මේරට ආරක්ා කරතින ඔවුන් ක්‍රියාවෙන් ඔප්පු කරලාතියෙනවා හැබැයි ඔබ ජතතාාවයුක්ති පෙරමණ ගත්තොත් ඉතිහාසෙන් මේරට ජාතික ආරක්ෂාව බිඳවටපුුවයි මේ රට හදන්ට කතාකරනයගේ ඉතිහාසේ අමත කලාතිවා බොහෝතෙනෙකුට අපි දන්න හැත්තේකේ සිරිමාව බ්ඩාරණයක මැතිනයට. ඒ ආණ්ඩුව කරන්න දු නැති ඒ කරපු බලපෑම වගේ මතමයි වර්මන තු වෙනසලාන හැත්තේක කැරල්ලි ේරට කොල්ොෙල්ලට පාලදිීලා ජතක්ති පරණ නායක තුමන්ගේ ජීවිත බේරගත්ත. අසුවට අසුනම මේ රටේ කොල්ලො කෙල හටදාහක් ටර් සෑ මන තැන්ට වැඩකඩ තු කරලා ජනතයක්ති පෙරමණේ අදඉන්නව වෙනනායකු ජීවිත ේරගත්ත පහුගේ අරගල වෙලාව. ඒ යක ේරට කොල්ො කල්ලටක ඉිය දාලා රටේ ගිනිතියලලා මන්ත්‍රවරේ ගාතනය කරල රාජදේපල විනාස කරනත ඇන්ට පත් වන අදේ තරතරය උසසා ගානයන න්න අඩුහොට පැඩලලා න හැයි ජතන්ති පෙරමණ කික් නායකුට ඒ අඩුහබ නෑයි දයකනිසා ම මේ රටේ තොරන. ජාවගේ ඉල්ලිමක් කරන ඔබ ඉහාස කියවන්න කියවලා බලන්න හැදන පක්ෂක් වැදජන් නිරති කරන්නන පක්ෂයට අපි අතින් වැරදිවෙලා ඇති. අපි කැමති ඕන වෙලාක ජනතාවගේ මතයට ඇහුම් කන්දිලේම ඒ නිවැරදි කරගන්න. ඒක නිසා ඉතිහාසය කියවා බලා. බ දේශපාන තීන් ීරන ග්ඩ කියෙ එක මං ඉල්ලිීමක් කරන. ඒ වගේම අපි ශ්‍රී ලංකා පුජ්ජාන පෙරමණ විදිට අපි අපේ දිස්ට්‍රික් මට්ටම ජනතාව හමුවන රැලිමාලා පටන්ගත් හම්බන්තටින් අප තරුණණ යෙක්කිෙන නම රාජපක්ෂ මැත්තුමා ජතිත සංවිධයකවරයා දියට අප ක් යක සභවිසින් තෝරාගත්තර පස්සෙේ දැල් ලෝකම අපි හැමෝම දන්නවා හැමෝම කතා කරනවා මේ වයිසකාය මේක කර බේකල හැයි තරුණයකුට දුන්නමත් අපි දැක් පේස්පුක් එකකින් අරේෙන් සමාජ මාධ්‍යවලින් ප්‍රහාර එල්ල කරනවා නාම රාජ පක්ෂවගේ තරුණකට මේ දුන්නක ැන හැබයි අද ෝකයේ දේශාල හැරෙන විදිිය ෝකයේ දේශපාල නායකු බිව විදිේ දයා ැලුවම අපි ලංකාවවිද අපි වෙනස් වෙන්න්න අපි අලුත්ති යට හිතන අලුත්ති දට වැඩ කරනව හොට දේශපාල දැක් තියන අලුත් අදසෙක් ස් රට . දයයික නමිති අදහස් පැත්ත කරලා රටඉස්සරහට රයින්න පුළුවන් තරුණ නායකුට අපේ පක්ෂවක්කීමම භාධී ති නති අපිතන ීලක පුජන පරුණ මේ හොතේ ගම්මටමෙන් අපේ පක්ෂය ප්‍රතිසංගධානය කරගනමින් එන ඕන මතිවරයකට අපි ොමවෙලාකක් කියලන ැතිවරණ තින්න්නට පාකල. අපි කියන්නන්නේ ඕන ඇතිවරන අපිග කිය ප්‍රාධ සාචන්දතියන චන්දතයන් පර්මෙන්තු ජතිව න පාර්ම මතිවන තියන්න ජනාතිි පතිවර තියන නතිපතිවරන යන් කියතේ හැම මහදයක් තමයි මංගේතර මේ මාධදවේදී සහෝදරුත් අපෙන් අහන්න පුලුව ජනාධිපතිවරණය දයිස්සලයින්න කෞද අපේක්ෂකය කල ති අපිට කියන්න තියෙන සරලෝ මුත්ත්‍රේ තමයි තවම ජනාධිපතිවරණය ප්‍රකාසයට පත් කරලා නෑ. ඒ මුොහොතේ ජනාධිපතිවරණය අපේක්ෂකය කවදති කිය අපික්ෂයක්කිර ීරනය කරන ශ්‍රී ලකා පොජ්ජන පෙරමන ීර්ණය කරන්නේ කෞුද පක්ෂේ බහතර දෙෙන අකතු වෙලා තීරණය කරන කවුද ජනාධපති අපේක්ෂකයක්ල සයෝගෙ දෙන්න ඕන කාඩද කියලා ඒක නුදුරු නාගතති ඔ සිරධ නාට දැකබලාගන්න පුල